සා තමයි හොඳටම කළේ. හරි විදිහයට නිසි විලෙස එන්නත ලබල දුන්නේ සා. ජනතාව පිබි දෙව්වේ සා දැන් ෂෑපයද! තමයි හොඳට ම කළ කාටවත් කියන්න බෑ එහෙම නෙවෙයි කියලා වසංගතය පැට වන්නා මේ වසංගතයට හරි විදිහයට නිසි විලෙස එන්නත ලබල දුන්නේ සා ගමින් ගමට නගරෙන් නගරට ජනතාව පිබි දෙව්වේ සා කාටවත් කියන්න බෑ ඒක එහම නෙවෙයි කියලා දටමලසා මේකට මුලපිරුණේ මට අවුරදු ගණනාවකට කලින්. දර්ශක ගණනාවකට කාලෙන්. ජූලි මාසේ දවසක. හරියටම කියවවා නම් එක් දශ නවසේ හැත්ත තුේ ජූලි විසි වෙනිිද. ලුම් බිනිි රංකාලයේදී වික්ට රාත්නායකයන්ගේ සා පල්ල මු ප්‍රසංගය. එකල්ල තිබුණ සංගතය තමයි බික්ෂෝස් භිර්ෂෝස් කන්නේ බටහිර සංගීතයට බර සංගීත ප්‍රසංගමාලාවක් මේවල යම් කිසි ප්‍රාසාංගක භාවයක් තිබුණා නමුත් මේ ප්‍රාසාංගික භාවේ නැති හු සද්ද බදධ විිරක්තියන භිර්ක්ෂෝ සුත් ලංකාව පුරා රැල් ලක් වගේ වසංගතයක් වගේ පැතරෙන්න්නගත්තා. මට මතකකා රාජික විද්‍යාලන්නනකාලේ නවරංගල භිර්ක්ෂෝස් පැවැත්වෙනවා නිතර නිතර සතියකට වතාවක් වගේ. එක්තර අවස්ථාවක අප සහෝදර ශිෂ්‍යයන් දෙදෙනෙකුත් මේ බීට් ෂෝස් බලන්ගේ ඉෙල්ලැබුණ මේ නවරංගලේ වේදිකාවයි පළවෙනි ආසන පේලේ අතර තියෙන පරතරේ නටනෝ නටන්ඩ ඉඩ දෙනෝ. එක වෙලාව වඩාත්ම අමන්දානන්දයට පත්වුණු නිවේ දෙකයා නිවේදනයක්නකුත් කර දැන් සභාව ඉන්න අයත් තමන්ගේ පුටු උඩ නැගලා නටන්න කියලා. එ පස්සේ කට්ිය පුරුවුට නැග්ග සමහර පුටු කැඩුුණ ඒක නිසා නවරංහල මාස ගණනාවට බීටෂෝ සඳහා ලබාදීමත් තහනම් කෙරුණ. මේ වගේ දේවල් නිසා මේ බීටෂෝස් කියන එක අනවශ්‍ය පැත්තට හැර එන්න පටන් ගත්තා. ඒක නිසා මේ වසංගතය ලංකාවපුරාම පැතිරෙන කාලෙක ශ්‍රමණරාධනා නන්දාමාල් නිසාහා අමරදේපයන් ඉදිරිපත් කළා. නමුත් ඒ නුත් මේ බීටෂෝරැල්ලෙන් ජනතාව මුදා ගැනීමට සට සියක් මුදා ගැනීමට හැක මේේ නෑ නමුත්. සා ප්‍රසංගයට පුළුවන් වනා මේ භික්ෂෝ වසංගතයෙන් මේ භික්‍ෂෝ රැල්ලෙන් ජනතාව මුදාගන්න. එක නිසා සාප්‍රසංගය තමයි ඒ වසංගතයෙන් මිදෙන්ඩ ජනතාවට නිසිකල්ලට නිසි බිලස ලැබුණු හොඳම එනඇත. එටන් සා තමයි හොඳටම කළේ. මේ ප්‍රසංගය ජනතාව වැළඳගත්තේ වික්ට ගීතගායනා කළ අපූරුව නිසාම විතරක් නෙවෙේ. ත බොහ දවල්ට එකතු වෙලා තිබුණා. තනි කෙනෙකුට බෑ යම්කිසි කර්තව්‍යයක් සාර්ථකව කරන්න ඕහට ඉන්ඩෝන හොඳ ටීම් එකක්ඒ ටීම් එකටත් ඔහුටත් තියෙන් ඕොනේ හොද විෂන් එකක් හොඳ දර්ශනයක් හොඳ සැලසුමක් හොඳ අරමුණක්. මෙන්න මේ සියල්නම එකට කැටිවුණු නිසා තමයි ජුලිමාසේ බිසි පනිදා ලුම්බිනියේ සාප්‍රසංගය පවත්තක වෙෙලාවේ රසික රසිකාවන් දොරවල් කඩාගෙන ඇතුළටාවේ. එක නිසා සංගවිධයකයන්ට සිද්ධ වුණා පස්සින්දා තවත් ප්‍රසංගයක් පවත්වන්න හදිසිේ ශාලාභගෝග කරයෙන. එහම තම නිසාප්‍රසංගය ඉස්සරහටගේ. අදත් ලංකාවේ ඉතිහාසය දිහා බලපුහම වඩාත් ජනප්‍රියල් වඩාත්්‍රේක්ෂක ආකර්චණයට භාජනයව වුණු. වඩාත් සුන්දර ප්‍රසංගේ විදිහයට ගැනෙන්නේ සාප්‍රසංගය මේ ප්‍රසංගේ ඉතාම අපූරුවක් තිබුණාව සාප්‍රසංගේය පටන්ගන්න කාලේ ඒක පුදගල නැත්තම් මෙවැනි ප්‍රසංග කීපයක් ලංකාව සංගවිධානය වුණන් ප්‍රධාන ප්‍රසංගේය වඋ ශ්‍රව නාරාධන යාමර දේවත් නන්දාම්මාලිනයත් එකට එක්ව ඉදිරිපත් කලා සාමාරවථාවල අමරදේවයන් තනනිවම ඉදිරිපත් කළ නමුත් සාප්‍රසංගීත් මේ ශ්‍රවනාරාධනා ප්‍රසංගගේෙත් අපි පැහැදිලි වෙනසත් ඇැක්ක. එතමයි සාප්‍රසංගය ප්‍රාසංගික නිෂ්පාධනයක් ලිලෙස ඉතා චමත්කාරයක් එවක ප්‍රේක්ෂකයන් තුළ ඇතිකිරීම. සාප්‍රසංගී පෝස්ටරේ වෙනස් ටිකට්ටක වෙනස් සාප්‍රසංගය ඉදිරිපත් කරන රටාව වෙනස් ප්‍රසංගගේට අන්ඳන ඇඳුම් පැළඳදුුම් වෙනස්. මේ ඔක්කොම ඉතාම සුසරගත වෙච්ච ප්‍රසංගයක් විදිහටයිසාහ අපි දකින්නේ.ඉනිසාම සාප්‍රසංගේ පැල් බැඳගෙන දව්වා. දැම් මම ඔබට සිහිපත් කරන්නම් සාප්‍රසන්ගේ නරඹපු ඔබට සාප්‍ර මම දකින සුවිශේෂතා මලින් කිපයක්. සාප්‍රසංගේ නරබල්ලන්න නැති ඒ ගැන අහලතියන ඔබෙට දැනුුවර්තවෙන්න පුළුවන් ඒ කාලෙ හැත්ත අවදශකයේ මේ ප්‍රසංගය ආරම්භ කරද්ද එහි තිබුණු නිර්මාණාත්මක ප්‍රවේශය පිළිබඳව. ප්‍රසංග පටන්ගන්නේ ස්තෝත්‍රයකින් උළු ප්‍රසංගේය පුරාම විට රත්නායකයන් ගීත ගායනා කරන්නේ තමන් නිස්සරහ තියෙන හාමූනින්ම එහෙම නැත්තන් සරපිනාව වාදනය කරන හැබැයි ස්තෝත්‍රය ගෑන්න තෙරේවි ප්‍රවවිද්ධී පික්ට රත්නාය කියන්නඉන්නේ තාම්පුරාවක්තියාග. සංගීත මේ පක්ෂයෙන් ගත්යොත් ඇතටම තාම්පුරාව නිසා මේ ස්තෝත්‍රයට විශාල අලංකාරයක්හෝ විශාල තල්ලුවක් ලැබෙන්නේ නෑ නමුත් එතෙන්දි තාම්පුරාව යොදාගන්නේ ප්‍රාසාංගික ප්‍රවේශයක් විදියට ඒ ඒ චිත්‍රණයඒෆරේම් ඒ සුන්දරත්වය ඒ විස්මය ේක්ෂකයා තුළ එක්වරම ඇති කරනවා ප්‍රසංඝය ආරම්භය දීම. ඉඩ පස්සේ වික්ට දිගටම ගී ගයනවා මේ ගීගා ඇද්දිත් ගීෙන් ගීට ආලෝක කරන රචාව සහ ප්‍රාසංගික ඉදිරිපත්කිරීම වෙනස් වෙනවා. උදාහරණයක් හැටිට ගත්තොත් හෝපල්ුුවන පෙත හෙම නැත්තම් සුඳුරිය ඔබගේ වුවන මලක් නම් අදි වූ ගීත ගායන කරද්ද වික්ට සහ තබ්ලාවාදක විජරත්න රණතුන්ගෑන් දෙනාම ආංගික අභිනයෙන් දක්වෙන ප්‍රතිභාව ප්‍රේක්ෂකයන් කුල්මත් කරනු. ප්‍රේක්ෂකයන් ඇද බැඳ තබාගන්න මේ ගීතය පටන්ගන්ට සූදානම් බෙද්දී විජයරත්ව රනතුංග ගෙජ්ජ වැලක් අරගෙන අතේ මැද ගන්න ප්‍රේක්ෂකැබලඟන්න ඒක්කම සිතාරය සහ වයිලීෙන් පසුබමිට වික්ට ආලප්ප එකක් ගෑන්න පටන්ගන්නවා ඉතාම රසවත්තා ික් කියී ආරම්භ කරද්දිී ප්‍රේක්ෂකාගාරය ගල් ගැහිලා විජරත්ත නතුග තබ්ලාවෙන් වැඩ පෙන්නන්න පටන් ගන්නෝ එහෙම ගීතය ගායනා කරගෙන ගිහිල්ලා අර සොර කෑල ම ම ජ ඊට පස්සේ තබලාවත් එටගේ හඬක් එකතු වෙලා අප සුසංයෝගයක් වේදිකාදය මමනවා අපට මටක් පවෙන්නේ. රවිෂංකර සිතාර්වාදනය කරන්දී ඕගේ ටබ්ලාවාදක ඔස්ථාද අල්ලා රක්කා අතර ඇතිවන සුසංයෝගය. මෙවාඒ කාලේ ප්‍රසංග බලනයට ආගන්තුකු දේවල්. එහෙම දේවල් ලංකාව ප්‍රසංගවල දකිද තිබුණු නැහ. එවගේම මේ ප්‍රසංගේ වාදක බණ්ඩලේ සඳහා සම්බාන්ධ කරගත්තත් ලංකාව සිටින ප්‍රවීනතම දක්ෂතම ශිල්පියෝ. වෛලියනවාදකෝ එමකි රොක්ෂාමි එට්ගා පෙරේරා මවින් පෙරේරා එතකොට ඩිඩි ගුණසේන අමර සිරි පිරිෙස් ෝන් තමයි එවක හිටි ප්‍රබලතම වෛලීනවාදකයන්. ශෙලෝවාදක සෝම පාල රාත්නායක. සිතාාරයවා යන්න වයියම් සුමන සිරි. ඇතකොට බටනලාවායන්නේ MP කරුණරත්න කරුුවයියා. ගිටරය ඩමන් පෙර ෙක් ්‍රක් ටාර ේන්දර රේර. එතකට සරපිනාවයන එියන්ද සොයිස තාලතරංග ප්‍රධාන තල තරගදක විජේරත් රනතුග. ඔහට සහහි වෙනවා සෝමසිරි බද්දගම ජෑස්වාධනය කරන්න සොසිල් පරේර. මේ වාදක මණ්ඩලයක් අපූර ප්‍රාසාාංගි විල්ට තමයිය. සංගිති පත් කරන්න අපි ංකාවේ පලවෙනි වතාවට මේ වයලේනවල බෝවින් ටෙක්නික් එක දැක්කේ සාප්‍රසංගේේතිී. ෝවින්ටෙක්නික යන්නන්නේ වල්ලනවාදකු සිල දෙෙනම තමන්ගේ බෝය එක එහෙමනැතම් අලුව විද්‍යානුකූලව ඉහලට පහලට එකට රිත්්මයට පෙලට ගෙන යන අපි දැක්කේ සාප්‍ර සංකේදී. එවාගේමස් ෘත්්තේ වශයෙන් වාදකයන් සහභගිරවගත දැ උදාහරණයක් හැටගත්තොත් එලියෙන් මස්ට එලියෙද සොයිසා බුළු ප්‍රසංගය පුරාම වාධනය කරන්න එක ගීතයට විතරයි. පොඩි කුමාරිහාමේ ගීතයට සල්පි අවවාදනය කරනවා. එතකට සුසිල් පෙරේර ගත් ොත් සුසිල් පරේර ගීත දෙකතුුණකට විතරයි ජැස් නැතැන් ්‍රම් ස්වාධනය කරන්න. අඳුරු බිඳින්නට වගේ ගීතයක්. ැ අඳුර බිඳන්නට වගේ ගීතයක් ගයනා කරද්දි රොක්කන්න. ්‍රර්ධාන වයිලින්න වාදකයා වෛලීනය තියලා නැකිටලා සැක්සෆෝනේ අරගෙන සැක්සෆෝනේ බෙල්ලේල ගන්නවා. රොකන්න හිටගන්න. විික්ට තමන්ගේ ගීතාසනය නැකිතලා මයික්‍රෆෝනය අර්තතාරං වේදි කාවේ එක කෙලවරක හිටිගන්නවා. එහම තමයි ඒ ගීත ඉදිරි පත් වෙන්නේ. සුසිල්පෙරේර ජෑස්වාදනයට එකතු වෙනවා. මේ ගීතය ගායනා කරද්දි ආලෝක කරණය නුත් විශාල වෙනස්කම් කරනවා. වේදිකාවේ යට ඉඳලා අලෝක දහරාවක් එල්ල කරනවා විික්ට රත්නායකෑන්ට වර්ණ අලෝක දහරාවක් ඒකෙන් ඔගේ හෙවනැල්ල පසුබිම්තිරේ විශාලව පතිත වෙනවා. මෙන්න මේ වගේ ආලෝක කරන සෙල්ලනුත් මේ ප්‍රසංගය ඇතු ෙතිබුණ ඒකාලේ කල්පනා කරලා බන්නකොට මහා වැඩ නමුත් අද කල්පනා කරලා බන්නකොට ඉතාම ප්‍රාථමික දේවල් වෙන්න පුළුව. කාලේ මේ බැක්් ප්‍රජෙක්ෂන්ගේ දවල් තිබුණ නැහැ. එතකොට කරන්නේ යකඩ තහඩුවක යම් කිසි රූපයක් කපලා එක අසිගුරු වැඩක්ත් ඒ කපලලා ඒක ස්පට් ලාම්පුුවක ඇතුළට දාලා විදුරි දහලාව එල්ල කරපු හාම පසුබිම් තිරේ මේ ඒ කප්පු රටාව පතිත වෙනවා. දෙෙවරම් හේරේ ගීතය එක අධදිි බදුරජාණන් වහන්සේගේ මේ අත මේ මුද්‍රාව සහිත කැපුමක් තියෙන යකඩ හුවෙන් තමයි ඒ මුද්‍රාව පසුබිම්තිර දර්ශනය වෙන්නේ. ඒවගේම කුරුල් අන්ට ගී ගායන්න ගීතය ගයන කරද්දි. පසුබිම්තිරේ කුරුල්ලන් වගේයක් පියාබන කුරුල්ලන් වගේයක් සරලරේකාවලින් කපපු තහඩුව එල්ල කරනවා ඒක පසුබිම්තිරයට බැනු අට පස්සේ අලෝක කරන ශිල්පයා ඒ ලාම්පුුව ඒ ස්පොට් එක අ එලිය අඩු වැඩි කරම එතකොට ප්‍රේක්ෂකගාරයට පේ අර කුරුල්ලු අත්තටු සලනවා වගේ ඒවගේ තොටපොලේ අනේ ගීත ගානනා කරදදි අපිට පේෙන උනු පන්ඳරු කීපයක් නදයේ දියරැලි සහ උරුව එක තමයි කපලා කටවුට්ටකෙන් දාන්නේ ප්‍රක්ෂේපනය කරන්නේ ස්පට් ලාම්පුවක් මගින් පසිබිම් තෙරට ඉට පස්සේ ආලෝක කරන සහය ශිල්පියක් ඇවිල්ලා පසුබිම් තිරය සයික්‍යක සයිකරාමයික මෙම මෙහෙම හොල්ලනවා හොල්න්න නොකොට අපට පේන්නේ අර ඔරු කඳ දයේ පැද්දිනවා වගේ මහින්ද ඩැස් ආලොක කරන ශිල්පයාගේ උපක්‍රම මේ ප්‍රසංගයට ආලෝකයක් කුණා.ඒවගේම ප්‍රසංගය සඳහා ස්වර ප්‍රස්ථාර ලියන්නෙකු වෙනම හිටියා. එතමයි අපි විශිෂ්ට සංගිතක් කියයකු වුණු ඒවගේ හොද ගීතරච්කුුණු ොන්න සිරම හාාවත් සිරිහම් වෙලාෑම ඔහු ටිකක් මහත බෙල්ට් එකක් හැම්වෙලාෑම දාන්නේ. ඒ බෙල්ට් එකට යටටින් මෙහෙම විවිධ පාටවල ෆිල්ට පෙන්ස් පහක් විතර මෙහෙම ඉනේ ගාගෙන ඉන්නේ. ඔහුගේ ඔගේස්ොර පස්ථාර ලියන අකුරු හරිම ලස්සනයි හරිම පිළිවෙලයි යම් සොර ප්‍රස්ථාරයක් මැ යම් තනුවක් ඇසූ සැනීින් වාදන භාණන්ඩයක් රයිත බහුට ස්ොර ප්‍රස්ථාරයල යන්න පුලුව තින් ඔහු හදිස්යේ ප්‍රේක්ෂ කැන්ගින් ඉල්දි මක්කාවත් කීතියක් දායනා කරන්න කියලා ඒ ගිදට අදාළ සො ප්‍රස්ථාර ඒ අවස්ථාවේ තිබුණේ නැත්තම් ඔහු වහාම සැනම් සොර ප්‍රස්සාාර ලියනවා ඇති ඒවගේ වෘත්තියමය හැඩයක් මේ සාප්‍රසංගයට ලැබලදිල තිබුණා. එවිතරක් නෙවෙයි. මේ ප්‍රසංගය ජනමතය ජන ප්‍රසාදයක බැඳිල තිබුණු. මගේ පෞද්ගල කුදාහරණයක් යන්න මංගේ දවසල නුවර යනවා එනවා බොහදුරට කෝච්චය යන්නේ කෝච්චයට ම නැක් ගඩට පස්සේ කොළමින් සාමාන්‍යෙන් පැදක හමාග කාලයක් ගන්නේ කෝච්ච නූරට යන්න. කෝච්චයට නැගල කෝච්චිය ගමන පටන් ගනිින්දිම මම කරන්නේ ජන එල්ලෙන් එලිය බලාගෙන හිතිං සාප්‍රසංගේය පටන් ගන්න. ස්තෝත්‍රය ස්තෝත්‍රයෙන් පටන් අරගෙනවා. ඒක කිවරුණාට පස්සේ අපි ඔක්කොම රජවරු ඒ කිවරුණාට පස්සේ දෙවරම් බෙහෙරේ. ට පස්සේ ආදරයේ උල්පත ඔයා දී වශයෙන් දිගටම සාප්‍රසන්ගේයේ ගීත හිතින් මුමුණමින් ය හරියටම පෑ දෙක හම අරීවර වෙනකොට අවසාන සමු ගැනීම වශයෙන් කර්ටන් කොල් එකට සාප්‍රසන්ගේ ගානා කරන්නේ නැවතත් අපි ඔක්කම රජෝරු ගීතය ඒ ගීතය ගායනා කරද්දි කෝච්චිය මහනුවර දුම්රියස්ථානයේ වේඩිකාවට සේදු වෙනවා. මේක මම් විතරක් කරපු එකක් නෙවෙයි මගේ මිත්‍ර සනත් ගුණ තිෙලකත් ඒ දවසල නුවර කොළඹ ගමනාගවන එකලේ ඔ නොවේ විදිහටම සාප්‍ර සංකය.. ඔබ කසාත බැන්ඳට පස්සේ ඔබේම ලෝකයක්ින් ගොඩනගාගන්න හදන්නේ. සමන්ෆය. ඔබට ආදරය සමඟ රස්ස ගුණ පිරිනමන නාලිකාව. ඔය කොනිත් අන්නෑ ඔයාගේ හැකිී වා දන්නවන රිදැන්නනතු ොපරේෂන්කර. දේද ෙල හිටි ැතු ොපරේයන්ර දොස් ගෙක් සමතාවද. මම ඔබේ කටහඬට ගොඩාක් ආදරය කරු කළෙ දැන් අද මේ කතාබා කරන අතරතුරෙත් මේ සියලුම මේ තාක්ෂණක කටයුතු ගැන වග බලාගන්නේ ඔබතුම. ඒ ඔබේ අවත්තාලින වෙලා නිසා. ජීවිතය වෙනස් කරවන සිතු විලිස් එෙත්තාම්. කිසියම් පූජනී ස්ථානය ළඟට ගිහිල්ල මේ ආශීරවාද ප්‍රාර්ථනයක් කරන. අආකාරතම මගේ මේ තනුව නිර්මාණක කරද මගේ හිත නිරාසම ඇතුුණේ ඒ ඒද තම මඒ සංගීත කන්න ලතිද අනන්ද රාජිකරුණාත් සම්භාවිදිරයට ආවා ඇවිත් ඔහු කිව්වක් කවියන් මෝ මරණටමක පින්හාමි හට පුතුවන තොට ගමුවේ අයියට තුට්ටුව පනම කරවේ ිය ව ගම සභව ගල්ගයක් ජිවිතය පරිස්සම. මේ අ්‍රිය දුම්පානයේ ගොතුරු විදිහට නිවසේ සිටින කාන්තාවන් ලක්ගන්න පුළුවන්. නීතිය ගැන දැගෙන න්න ඕන වගේම යම්කිසි ප්‍රශ්නයක් කාවහම ඔබට උදව් ලබාගන්න පුළුවන් ආයතන ගැනත් ඔබ දැනුවත් වන්නට ඕන. ඉද සමයි අප ඇස්පස්තෝසිස් කියල පිළි කාවක් ලෝගේ ලිදරපි අහන්නේ. පරසවත් ජීවිතත්දැකීම් සවාා. වස්මයි සැකන් නම්ඹ ගෝටාභය රාජ පංෂ ඔබේ කැමැත්ත මත තෝරා බේරා ගැනීමට පලේලිස්ට් ගණනාවක්. ඒ කලාේ යෙදෙන යම්කිසේ නිර්මාණත්මක ඉඩක් තියාගත්ත නැත්තන් මගේ සිරුත ඇතු දෙතට යම්කිසි අඩුවක්දැන සමන් පොයිලු අපහා එක්වීම සඳහා සබ්ස්ක්‍රයිට් කරන්න දි විතර බාගැන සහ බෙල් ලකන ලික් කරන්න. මුලින්ම ගැමතීම සත් සම්රග තරිට ඒළඟට ටෙලෙන අටටල්ම කන්දයගෙදන ජීවිතයට අවශ්‍ය සල්න එකම නාලිකාවක. සම ආදරේ නාලිකාව සාප්‍රසන්ගේ දෙසී පිනිි දර්ශනය පැවැත්වනේ යාපනේ එවගේම සිංහල ගායකෙකුගේ සිංහල බසින් ගීගයන ගායකෙකුගේ සිංහල බසින් ලියවුණු ගීත අඩංගු ප්‍රසංකයක් මුල්වතාවට සහ එකම වතාවට යාපනය පැවැත්තුුණේ සාප්‍රසංකය. යපනේ වීරසිංහම් ශාලාවට එදා අතුරු සිදුරු නැතුව දමිල රසික රසිකාවන්රෝත බැන්ඳ. අන්තිමේද සිද්ධ වනාා ශාලාව සියලු ජනෙල් දොරවල් ඇරලා එළියට බෆල් දාලා එලිය ඉන්නසෙනකටත් මේ ප්‍රසංග රසවිඳින්න්ට අවස්ථාව ලබා දෙන්න. ඒත් තරමට ජනතාව රොධ බැන්දා. යාපනයේසාපසංගනර බැන්නට. යාපන විශ්වවිද්‍යාලයේ උපකොල් ප්‍රතිමහාචාරය කයිලාසපති කිව්වේ ඔබ ගයන්නේ අපේ හදේ රිද්මයයි. ඔබේ ගී තුළින් අපට ඇහෙන්නේ අපේ හද ගැහෙන රාව ෑයි. ඒ ම හිතන්නේ හොඳ බූධහරණයක් අපේ ලාංකයේ ජන මනසට මොන තරම් දුරට සාප්‍ර සංගය කා වැැදනා දෙකේන එකට එවිත රැකනවෙයි. සාප්‍ර සංගය විදේශරටවල පවා ප්‍රදර්ශනය ඕන. මෙතන්දිත් අමුතු තාලෙ වැඩස් සිද්ද වුණා. මුල්ම විදේශ ප්‍රසංගයට ගිහිල්ලා විික්ට රත්නාය කැන්න තුරු පිරිවර ලංකාවට අප හෝෙද්දී ඔන්ගේ වාදන භාණ්ඩ වලට රේගුවෙන් ගැහවත් තීරුබද. පිටටකින් කණ්ඩායමක් එෙනවා ඔවුන් වාදන භාණ්ඩාරන් ගෙනවා එතුට ඒ වාදන භාණ්ඩ ලංකාවට පිටින්ගෙන වා ඒවා බදුවලට යටත්වය යුතුයි. මට මතකයි මත් වසන්ත ලංකාතලකත් ඒක ගුවන් ුදුලේ වැඩසට හනක් සහදා මේ අබුදය පිබඳව සාකච්චා කරන්න වික්ටරත්නය ගැගේ නාවන්නේ ගෙදරට ගියා එල්ල අපි පටිකත කිරීමක් කරලා මේ පිළිබඳව යම් කිසි මතයක් ඇතිකර ගුවන් ුදල ඔසේ ඉට පස්සේ රේගු දෙපාර්තමේන්තුව මේ පිළිබඳවසාකච්ඡා කරලා. ලංකාවෙන් පිටට රැගෙන යනවාදන පාණ්ඩ ආපහු රැගෙන මේේදී බදු නොගවීමේ ක්‍රියාපටිපාටියය පිළිබඳව දැනුවත් කරලා ඒ අනුව ඊට අවශ්‍ය ලියකේවිලි සකස් කරලා මේ බදුු බරින් අපේ සංගිත ශිල්පීන්ම නිදහස් කර දුන්. ඉ මේකත් මේ ලංකාවට ආගන්තුකො දෙයක් පලවෙනි වතාවට පිළිබඳව දැනුවත් වුණේ ලංගාවේ සංග ශිල්පිින් විතරක් නෙවෙයි රේගුදු පාර්තමේන්තුවේ සමහර අයත් වික්ට රත්නෑයකෑන්ගේ සා ප්‍රසංගය නිසා. මේ ප්‍රසංගයෙන් විශාල සමාජ බලපෑමස් සිද්ද වුණා. විික්ට වගේ අලින්ඩ වික්ට වගේ පලඳින් වික්ට වගේ ඇවිදින් තරුණයෝ පෙළමුණ. හැම ප්‍රසංග අවස්ථාවකදීම තරුණුණියයෝ විික්ටව වට කරගත්තා. ගේ අස්සනගන් ඔගේ ලේන්ස හොරෙන්ගන් විතරක් නෙවෙේ ඕගේ කෙස් ගසක් ගලවා ගන්න. අපේ ගෙදරවුන් දැත් ස්කෝලයන්න කාලි සාබ ප්‍රසන්ගේ බලෑන්ඩක හිෙල්ල ගලවගත්ත කෙසි තා මත් පනවගේ ආරක්ෂා කරනු. මේ සමාජය බලපෑම කොයි තරන්ද කියනවා නම් භික්ට ප්‍රසන්ගේ පවත්වන අතර තුර පානය කරන්න මොනවාද කියන එක කෙනනක් විශාල සමාජි කටිකාක් ඇටවු එකකාලේ සාප්‍රසංගේය බැදගෙන දුවනවා. හැම දවසෙම දර්ශන මේ දර්ශනමලදිී සාමාන්‍ය විික්ට ගීත විසි දෙක් විසි තුනක් ගයනනා කරන්ඩුන එක දක්ශණයකද තුනහිත සින්දු විසිතුනක් හය ඇතිහෙදී තවත් විසිතුනක්. සින්දු හතලිස් හයක්. අසීරු වැඩක්. දින පතා. ඒක නිසාවික්ට බොහෝ වෙේහෙසට පත් වෙලලා ඉන්න නමුත් ඔහු වෙහෙස මැද. ්‍රසංගේතම සාර්ථක විතිරිපත් කරනවා ීත ගායනා කරන අතරතුර හු පසක තියෙන තේකුපයක් අරගෙන ඒකින් ඌරකට තෙමාගන්නු. ද සමාජ කතිකාවක් ඇතිවෙනවා මොනවාද මේ බුන්නේ. සමහරු තර කරනවා මේ බුන්නේෙ කෝපි කෝපි බියවහාම ඇඟට ජීවවා එතකොට පොඩි පණක් කෙනවා එතකට ඒ ඒ ඒකින් තමයිඒ වික්ට මේ වෙහෙස නිවා ගන්න කෝපි බොන්න කියලා. සමහරුකෙන නෑ නැන කෝපිනෙවේ කෝපි උගරට හොඳ නෑ මේ බොන්න එත්තේ සීනිදාන් නැතුව මේ තඒක බොන්නේ හොඳර කහට එකක් සැරට හදලතින්න හට එකක් තිඒ හටකින් පොඩි උගුරැබියවාම ඒ තිත්ත රසත් එක්ක ඇඟට ප්‍රාණයක් ලැබෙනවා කියලා සමහරුතාාරක කරවා. සහරතු අරක කරම් මේ බොුණන්නේ වතුර කියලා ඔය ඔයි ජාති කෝපිතේ හොඳනෑ ගරට මේ බොන්නේ වතුර වතුර තමයි මේ හොඳමදේ ඒ නිසා වතුර පොදක් තුොළ තමාගෙන තමයි මේ වික් සාප්‍රසංගේ පවත්තන්න කියලා. තවත් සමහරු කිව්වා මේ බොන්නේ බ්්‍රැන්්ඩි කියලා. තවත් සමහර කිව්වා නෑ මේ බොන්නේ අරක්කු කියලා හැබැ අන්තිමට සමාජයේ පිළි ගත් මතයවුුණේ මොකත් සමාජය පිළිගත් මතය වනේ මේ බොන්නේ V.SOෝA. එක අල්ලිතාම ජනප්‍රියසා ප්‍රසිද්ධ අරක්කෝ වර්ගය ඇත්තිබුණා ව.SOෝA වෙරි ස්පෙෂල් ෝල් ඩැරැක් අති විශේෂ පරණ අරක්කු. විටට මේ තොලගාන්නේ අති විශේෂ පරණ අරක්කු කියලා. මේක මොනතරං සමාජයට කාන්දුුනාද කියනවා නම් මුල් බැසගස් අත කියනවා නම් ව.SOෝA කියන එකට වෙනත් අර්ථකතනයක් දුන්නා V වික්ටටsසිින්දු කියන්න ඕ ඕන ඒ අරක්කු වික්ටට සින්දු කියන්ඩ ඕන අරක්කු ව.SOA වික්්‍රයි අපේ හොඳ තාම හොඳ සෞර්්ධ මිත්‍රෙක් තමයි හැබැයි මම තාම අහලනෑ ඒ කෝප්පය තුළි තිබුණේ මොනවද කියලා සමහරවිට ඔය කියපු එකත් දෙයක්වත් නොවෙන්නත් පුළුවන්. කෝම නමුත් මේ සියල්ලෙන් අපට පැහැදිලි වෙන්නේ වික්ටක සාප්‍ර සංගය අපේ සමාජයට කාන්ද වෙලා තිබුණු තරම. එහි ප්‍රබලත්වය. තව උදාහර බෝතියනවා නත් මම මේ කෙටි උදාහරණ කීපයකිව්වේ ඔබගේ මතකය අවස්සන්න. මතකේ නැති අයට මේ බව මතක් කරලා දෙන්න. ම හැමත අමත් යෝජනා කරන්නේ පික්ටගේ සාප්‍රසංගය අපේ සමාජ්‍යයේ යම් කිසි උපසංස්කෘතියක් හැටියට බින්න බැස්ස කියලා. හැබැ අවසනාවතයෙන් මෙම උපසංස්කෘතිය ගැන අදටත් කවුරුත් විද්‍යාත්මක පරේෂණයක් කරලනෑ. අපි විශ්වවිද්‍යාලවල සංනිවේදන පීට තියෙනවා. මේ සං්‍යවේදන පීටවල උගෙන ගන්නා අපේ තරුණ තරුණයන් විවිධාකාර පරේෂණ වලට ඒ පීටවලින් යොම කරනවා.ඒ සවේද අංශවලින් ස්‍යේදන පීටවලින් යොමු කරෙන. මංහිතන්නේ වික්ටර් රත්නායකයන්ගේ සාප්‍රසංගය අපේ ජනසමාජයට කෙතරම් බලපෑමක් කලාද කියන එක ගැන තාම පරේෂණයක් සිද්ධ වෙලා නෑ. ම කීප දෙනකුට ඒ භගකී උත්තන්ට මේ බව අවස්ථා කීපයකදීම පුද්ගලිකව සහ ප්‍රසිද්ධිය යෝජනා කරත් එක තාමත් සිද්ධ වෙලා නෑ. මොකද මේ ප්‍රසංගයට සම්බන්ධ වුවන්ගේෙන් අදට ජීවතුන් අතර ඉන්නේ සුළු ප්‍රමාණයක්. මේ අදැකයිම් තියනය මේ ප්‍රසංගයට සම්බන්ධය මේ ප්‍රසංගය සමඟ බැඳුණු අය මේ ප්‍රසංගය නරඹලා විඳපු අය තමංගි ජීවිතවලටේ ප්‍රසංගය කාන්දු කරගත්තා අය දවසින් දවසා පාතරින් වෙන් වෙන. එක නිසා දැනටත් පරක්කුුණෑ මේ අධ්‍යනය කරන්න ලංකාවේ ප්‍රසංගයක් ජන සමාජයේ තුළට මනතරම් කාන්දුනාද එක කාන්දුුවෙනට හේතුමනවාද යන්න පිළිබඳව විද්‍යාත්මක විග්‍රහැ කරන්න. එතකොට තමයි තවත් පැහැදිලි වෙන්නේ තවත් අහවුරු වෙන්නේ සා තමයි හොඳටම කළේ කියලා මම තවත් එක කතාවක් කියන්න වදිීමට. මෙ ප්‍රසංගයේ තියන ගීත මාලාවම ගැන යං හැල්ලක් හැදුුණම් අපූරු කතන්දරයක් හැදතා. කතන්දරය තමයි සාප්‍රසංගේය බලන්නට එනවා සංගීතය පිළි බඳවත් එච්චර අවබෝධයක් නැති මුස්ලිම් පුද්ගලේ. ඔහු සිංහල කතා කරන්නත් වරද්ධ වරද්ද. ඔහු මේ ප්‍රසංගය බලලා පසුදින එක තමන්ගේ මිත්‍රයෝ කණ්ඩායමක් එක් ප්‍රසංගය පිළිබඳව දක් ඔපු අදහස් මේක යම් කිසි මේ වැරදි සිංහල උච්චාරණයක් එක්ක එක ඇන්නේ මේ සිංහල භාෂාව බැරි කෙනෙක් සිංහල හසුරුවුණ විදිහට තමයි මේ කතාව වර්ධනය වෙන්නේ ගෙතෙන්නේ. එතකුට මේ මට මතකැක්තර අවස්ථාවක අපේ හිටපුතාම ප්‍රවීණ දක්ෂ නල්වක වුණු යු ආයවිමල් මේ කතාව රස කර ලකෙන ඔය අපි ඉන්න සැඳෑ සාධවලද. එක දවසක් මේ කතාව රස කරමින් කියදදිී ටයිට ස් තොටවත් ටයි මහත්ත ඇතන හිටිය යිමහත්යක් කොච්චර දුරට මේ ආරුමල්ගේ මේ කතාව පිළිබඳව ස ඔහහිදිරිපත් කරපු විලාසය පිළිබඳව බැදුනද කියනවා නම් හදයාචිත්‍රපටේ මුස්ලිම්බරයෙකුගේ චරිතය නිරූපණය කිරීම අවස්ථාව ඔහු දුන්නා අරයවිමයට. පසුකාලිනව නිාල් සිල්ලෝ. අපිහිටපු ප්‍රකට නල්ුවේක් ක්‍රාග දරයක් අපි හොඳ මිත්‍රයෙක් නිහල්සිල්වා මේ විදිහටම තවත්වර්ධනය කරලා තවත් මේකට රස එකතු කරලා. ටඒ කැසට පටයත් ලංකාවිතාම ජනප්‍රියය වුණා පුද්ගලික සංසාරණය සඳහා එකඒ පුද්ගලික සංචරණය සඳහා හෝ සංසාරණය සඳහා නිර්මාණය කරපු කැසටටයක් නමු ඒකින් කොපි ගගහ කොපි ගහ කොපි ගහ විශාල පිරිසක් කතර මේක විදී කියා එකත් ඉතාම රසවත්. මම ඒ කතාව නුත් කොටස් කීපයක් ඔබට කියන්නම් ඔබේ රස මනස ඇවිසීම සඳහාත් හැබැයි ආරියුමල් තරන් හොඳට නිියල් සිල්ලො තරංග හොඳට මට මේ උච්චාරණය ගන්න බෑ මොකදමා නලුවෙක් නෙවෙයි. ඒක නිසා ඔවුන්ට ගෑවෙන්නුවත්මට බැහැ. මු මම පුළුවන් තරමකට උත්සාහ ගන්නම්. මග ඒ තරමටම හොඳට මේ වැඩේ නොවීම පිළිබඳව සම ඔබේ නයදිනවා. ඒ වගේම මෙ කිසිම මේ මුස්ලිම් ජාතිකයකුට මුස්ලිම් සහෝදරයකුට අපහාසයක් උපහාසයක් සඳහා කරන දෙයක් නෙවෙයි එහෙම හිතන්න එපා ඔවුන්ගෙනුත් ම සමාවයිදනවා මේක හුදෙක්ම රස ඇවිස්සීම සඳහා කරන දෙයක් වෙතරයි. මම මුළු ප්‍රසංගේටම හැදුුණු කතාව මෙතන කියන්ද ඇන්න නෑ. මම ගීත තුන හතරක් ගැන විතරක් මේ මුස්ලිම් ජාතික පුද්ගලයා කියපුදේ ඔබට කියන්නම්. කැන්ද උත්සාහ ගන්නම්. යෝ ශා බැලවා මටන වැඩන් රැඩ ගණ්ඩ දෙයන්නේ ගඩ දෙයන්න. එක හරි හරි නරක නර නරක තොටු පොල අයිනෙ කවුද අතවන්නන්නේ බලන්න හැන්දෑ යාමි ගොම්මන් කොරුල වැැටිලා තියෙද්දී කේනිය විල්ල අතවන්නනවා ඔලුව යනකාට අතවන්නන නරකගේ නරකගේන? වෙලා එන්න හොඳන තුුපුොල ලග එකකාට අතාව නන්න හොඳනෑ ගේන ඒගොල්ලෝ නරක ගෑනු හොඳ ගේනුවම නෑ අපේ උම බේබි සිති බේබි ඒගොලු එමනෑ මේගොල්ලෝ නාරක ගෑනු මේ මනුෂ්‍යය නරක ගෑනු කන කියන්නේ ඒ ගෑන කුච්චරමක් කද ඒදවන්න අත වනනෝ අවිතරක් නෙවෙයි තුතුපුලහි කැතකොරටවා කැත ඒකනි අර මනුෂ්‍යය කියන්නේ නපුරුදෂෝදක් නපුරුදුෂෝදක්නවා. කෑත කොරන්නවා බොල්ටුව කවුරුවර යනවන අතවනනවා නරක ගේනවා. මෙයගේ ශෝයක පුරාමින්නේ වගේ නරක ගේනුව පා. හර එක ගේනීකුට මෙයාගේනවා ශීල් ශුරන් රැල්ලෙ ඔබිශෂුවදේනවා. ඒත් අර වගේීම කැත කොරන ගේනිය. හැබැයි කොට කැත කරන්නේ අ උට ඔය උටු පාර මෙම මේගන කඇත කරුණු විමුද කියෙන්වා ඔබේ ආදරරි වර්ෂ්‍යා ගයලා කතර දෙවලුවක් වයි. එක එක ඇත කරනවා මධිවයිත අරගමී දෙෙසට්ට එක තෙමවා තෙමවාම දෙසටට හෙවන් වෙනවා. ඒම උන්දම වෙන්නේ දෙෙසට හෙවන් වෙන්නේ දෙ කැතිවෙනවා දෙෙසල් ගඳ වන්නවා ඔටු පාර ලඟයම කැතකොරත් පාම තෙමම අ හ හ හරිමට හරමල ඌ ගේනු ගැන විතරක්ේවේ ම පොඩිල් අමයි තඉදද පොඩ ඕ ලබාපචාර චයිල් ැනුස් නංගීමල්ලේ මූගීල හැගෙනවා මදන් කැලාග පොරුවිලගදුලි ඉංගේල න. මල ග මල්ලිය චයිල්ලවවස් හරින හරි හරිමන මට ැ මු අනිතරුවේ ගැන තනිතරුවයි කියලා ඇයි ඉර්ෂයාව ඉර්ෂ්‍යාව මට තියන තනිතරු විතරනයි අපිටමද අපිට තනිතරුයි හඳ පල්ලුයි දෙක තියෙනවා. අපට ඉවි්‍යය ඒසා මුත් අනිතරුවය කියනවා හරිනෑ ඊක්ෂ්‍යාකාරය ෂේදු කයන්ෝද ඒ විතරක් නේ මු කකිවා අමඟරු ඉතන්න. අන හොද කෙල්ලනි.මනිකට ම කියන්නේ මොහත්ද. මනිකට බෝල භක්ෂනවා.මිනිකේ වාගේ වයක්ෂක දෙෙන්ඩ. මිනික ඔයගේ ඇශ්නක දෙන්නඩ. මනිේ වගේ කටහට දෙද? මූ ඊටකලින් මෙනිකේගේ ශවුවර් ශුවර් මු යනිිචකේ ඔක්කොම කරාභූගස්තිවා තත්්‍රමාලය උගස්්ටිවා මුද්ධඋගස්්තිවා දැන් ඒ මදිවලා මුූ කියනවා උබේ අඩක දීපාං කුරුලට මේක දීපං අතෙන්ඩ මේක දීපං අතෙන්ට. අන්තිමට මිනිකේ ඉන්නවා වොයිෂ්න ඇශවෙන්නේ මුකුත්නෙ. එතකොට මූ කරන්න මොකක්දේ. මගේ නරක හිත මගේ අරක හිත මූ මොකද කරන්නේ. මූ හිවී මාරුවල යනවා කොහිද යන්නේ. කුමහට මෝකද එතන ඉන්නවා පොඩිකුමාරයා පොඩිකුමාරයා මූ එතන ගිහිල් ලත් කරන්න වල්න්න මොකද මෝකරන්න අර පොඩිකුමාර යාමි අර දෙව තාලී වගේ ඉටගෙන ඉදැද්දිය මූගිල්ල හදන්නේ. මඩග මෙරිය කොනේ මඩගන් නරකමු නරකමුටිය. හැබැයි ඕකෙන් තමයි මොකන්නේ. ඕකෙන් ම කනවා.ඒගැනේ මූම දන්නවා නිලමෙනපුරුයි ලා මතනි නාපුරුයි මුව එක දන්නවා. හැබැයි ම මඩගාලා දිලමට අවුදුු දවශ්‍යක තමයි මොහොම්දානට කන්නේ අන්න දාමක් යන මුහම්බෙන්ඩ. කියෙලව මුකින් ගානවා ආ! කැවනේද දැන් ෂැපයද ද ෂැපද මේ වගේ රසවත් කතා අහන්න සමන් පුු නාලිකව සමඟ එක්වෙන් මෙතෙක් නොවිදී YouTubeු ප්‍රසයක් සඳහා වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට සබ්ස්ක්‍රයිප් කරන්න පැඩසටහන් විිත්‍ර ලබාගෙනනීම සඳහා බෙල් ලකුණ ලික් කරන්න සමන්ෆොය යුග නාලිකාව